దినేష్ గుణవర్ధన్, సుశీల్ ప్రేమజయంత్, చంపిక రాణవక్క, అనురకుమార్ దిశానాయక్, హర్షద్ సిల్వా, అజిత్ పెరేరా, ఇరాన్ విక్రమరత్న. ఒబ హితనవ ఇన్సైట్ మెదిరియట మే హెమో మద అవిత్తిన్వా కిలా నే మే నమ్ ఇదిరిపత్ కరపు దేశపాల నీతియంట ప్రియకరణ దవసక ఔన్వ అనుగమనే కరన్న కెమతి ఔంట గరుకరణ దేశపాల నియోజిత కథ ఇన్సైట్ మెదిరియట గెన్వా ජයමහා හිටිහාමිලාගේ නලින් නිලන්ත බණ්ඩාර විජේරත්න. ඔහු නියෝජනය කරන්නේ ඉජාප නියෝජනය. මේ මූණ දැකපු ගමන් ඔබහුව අඳුරනවා. අයිබෝන්. අයිබෝන්. මුලින්ම බොහොම ජනප්‍රිය රසවත් ප්‍රශ්නයක් ඔබෙන් අහන්නේ. මං අර නම් වගේ කිව්වනේ ලයිස්තුවක්. 2014 නොවැම්බර් 24 වෙනිදා ඔබ එක්තරා පුද්ගලික නාලිකාවකට ඉදිරිපත් කරන වැඩසටහනකට මෙන්න මේ නම් ටික කියලා කියනවා දවසක ඔවුන් අනුගමනය කරන්න කැමති ඔවුන්ට ගරු කරනවා කියලා. දැන් තාම වලංගු දෙ කතාව. නම් ටික ආයෙ කියන්න පුළුවන්. දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, චම්පික රණවක, අනුර කුමාර දිසානායක, හර්ෂද සිල්වා, අජිත් පී පෙරේරා, ඉරාන් වික්‍රමරත්න. ඔව් මම ගරු කරන අය අතර ඉන්න පිරිසක්. නමුත් ඔයිටත් වඩා ගරු කරන අය ඉන්නවා. ඒකෙන් බැලුවේ මේ අය විතරක් ආවේ කොහොමද කියලා. ඔබ තමයි කියන්නේ. එදා ඔබ කියන මට ඒක මතක නෑ ඇත්තටම කියනවනම්. තාම මේ YouTube එකේ තියෙන බලන්න පුළුවන් මේ වැඩසටහන. ඔබ ඊටාම අපුරුවට කියනවා. ඒ ඔබේ මුල් කාලෙම නෙවෙයි. නමුත් එක තීරණාත්මක වෙලාවක්. දයාසිරි ජයසේකරගේ හිස්සුන අසුනට ඔබ පාර්ලිමේන්තුවට එනවා. ඒ සූදානම් වන කාලේ. මම මේ ප්‍රශ්නේ ඔබෙන් ඇහුවේ මේ බරපතල ප්‍රශ්නකට යන්න. මේ මොහොතේ දැන් ඔබේ පැත්තෙන් ඔබ නිතරම අපි රූපවාහිනිය හරහා දකිනවා. ඔබ මාධ්‍ය සාකච්ඡා වලින් සැහැන් ලකුණු ප්‍රමාණයක් දිනවතා ගන්නවා. ඔබේ කටින් කියවෙන්නේ ගිය ආණ්ඩුවට අදාළ දූෂණ වංචා ආක්‍රමිකතා ඒවට සම්බන්ධ පුද්ගලයින් ගැන. දැන් මේ සියලු කතා මැද්දේ ඔබ එදා පාර්ලිමේන්තුවට එනකොට විශ්වාස කෙරුවද මේ අද පවතින තත්ත්වය මේ විදිහටම වෙයි කියලා? මම නැවත ඔබෙන් ඇහුවොත් ඔබ එදා බලාපොරොත්තු සහගතව නම් එන්නේ පාර්ලිමේන්තුවට තිබිච්ච පාලනයට වැඩි හොඳ පාලනයක් අනාගතය ඇති වෙනවා කියලා හිතාගෙන නම් ඒ தත්ත්වය ඇති වෙලා තියෙනවද? ඇත්තටම 100% කියලා කියන්න අමාරුයි. නමුත් හැම දෙයක්ම සාපේක්ෂව තමයි අපිට බලන්න ඕනේ. ඉතින් සාපේක්ෂව බලනකොට 2015 ජනවාරි 8 වෙනිදාට කලින් මේ රටේ 9ට පාර්ලිමේන්තුවක් තිබුණා. 9ට අගමැතිවරයෙක් හිටියා. එහෙම තිබුණු 9ට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු විදිහට අපි හිටියා. හැබැයි අද බොහොම ජවයකින් කටයුතු කරන බොහොම සක්‍රීය රටට වටිනා තීන්දු තීරණ ගන්න පාර්ලිමේන්තුවේ බලය තියෙන පාර්ලිමේන්තුවක අද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්නවා. ඉතින් ඒ ගැන සතුටුයි. එදා පාර්ලිමේන්තුවේ අද පාර්ලිමේන්තුවේ රාජපක්ෂ පාලනය තුළ තිබුණු පාර්ලිමේන්තුවේ ඔබ එක්තරා මොහොතක අන්තර්ජාලය දැන්ට මේ කතාව තිබෙනවා. ඊටාම වේගවත් උණුසුම් සංවාදයක යෙදෙන විමල් වීරවංශත් එක්ක එදවස ඔහු අමාත්‍යවරයෙක් නිවාස ඇමතිතුමාගේ කාලේ. ඒ ඒ ඒ නිදහස දැන් මේ මොහොතේ පාර්ලිමේන්තුව තුල තියෙනවද? ඒ නිදහස ඔබ හිතූ පරිදි කතා කරනවා එදා. ඔව් එදා හිතූ පරිදි කතා කරනවා. අදත් හිතූ පරිදි කතා කරන්න පුළුවන්. ඔබට මට පුළුවන්. අනිත් පැත්තේ හැබැයි අනිත් අයටත් ඒ වගේම කතා කරන්න පුළුවන්. එහෙම නිදහසක් නැහැ කියන්නේ නෑ. නමුත් ඉස්සර තිබුණේ යම්කිසි අපි නොබියව කතා කරාට යම් යම් පුද්ගලයෝ බය වුණා කතා කරන්න. හැබැයි අපි බය වුණේ නැහැ. හැබැයි යම් යම් පුද්ගලයෝ බය තමයි කතා කරේ. ඒකෙන් කියවෙන්නේ මේ නලින් බණ්ඩාර බය නැතිව කතා කරන්නත් අනිත් අය කතා නොකරන්නත් හේතුව ඒ පුද්ගලින්ගේ ප්‍රශ්නයක්ද ඒ දවස පාලනයේ ප්‍රශ්නයක්ද? ඒ දෙකම බලපානවා. සමහරු තමන්ගේ තියෙන ඒ දුර්වලකමක් විදිහට දකින්න පුළුවන්. හැබැයි දවසේ යම් කිසි රටේ තිබුණු තත්ත්වයක් ඇත්තට හොඳ නැහැ. මොකද අපි දන්නවා මාධ්‍ය තුලින් වුණත් අපිට යම් කිසි වාරණයක් තිබුණා ඒ දවස්වල පාර්ලිමේන්තුවේ නෙමෙයි ඉදිරියේදී කතා කරද්දී මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නම කියන්න එපා කියලාම අපේ සහෝදර මාධ්‍යවේදීන් සමහර කතාවලට කලින් සමහර සාකච්ඡාවලට කලින් අපිට කියලා තිබුණා. ඉතින් එහෙම කාලයක් තිබුණා. ඉතින් එහෙම කාලයක යම් යම් අය ස්වයං වාරණයක් දාගත්තා වෙන්න පුළුවන්. නමුත් මම පාර්ලිමේන්තුව ඇතුළතදී කිසිම අවස්ථාවක බය වුණේ නැහැ. කොටින්ම කියලා නම් විමල් වීරවංශ මහත්මයා නිවාස ඇමතිවරයා විදිහට එතුමාගේ අයවැය විවාදවලදී
මම දන්නවා ජනතා පිටුර කිසිම දවසක සම්බන්ධු නැහැ. මම දන්නේ ඒක දේශපාලන තීන්දුවක්ද එහෙම නැත්නම් වෙනත් කාරණාද කියලා. හැබැයි අපි නොබියව හැමදාම කතා කරා. අපේ ඒ වෙලාවේ හිටියේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉතාම අතලොස්සක් එක්සත් ජාතික පක්ෂයේ 3-2ක පාර්ලිමේන්තුවක් තිබුණා රාජපක්ෂ ආණ්ඩුවට. ඉතින් අතලොස්ස ඇතුළත අපිට හොඳ ඉඩකඩක් තිබුණා කතා කරන්න. අවස්ථාවක් තිබුණා. 2013 අගෝස්තු 8 වෙනිදා තමයි මම ඉස්සල්ලාම පාර්ලිමේන්තුවට ආවේ. ඒ ආපු දවසේ ඉඳන් මම මේ ඉඩකඩ ප්‍රයෝජනෙට අරන් විපක්ෂයේ කාර්යභාරය උපරිමයෙන් කරා. දැන් සභාව මෙහෙවන කාර්ය එදා දිනේෂ් ගුණවර්ධන අද ලක්ෂ්මන් කිරියල්ල. දැන් ඔබ අර ප්‍රියකරන ලයිස්ට්ුවේ ඉන්නවා දිනේෂ් ගුණවර්ධන. නෑ මේ දෙන්න සංසන්දනය කරාම ඔබ මොකක්ද කියන්නේ? දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට මම ප්‍රිය කරන්නේ එතුමාගේ මේ කතා ශෛලිය. ගොඩක් වෙලාට එතුමා දැන් ඔය පාර්ලිමේන්තුවේ ඇතුලේ කතා කරනකොට එතුමා කතා කරන්නේ මයික් එකක් නැති විදිහට. ඔබ කැමති හඬට. ඔව් ඒ විදිහට තමයි මමත් කතා කරන්නේ. මයික් එකක් තියනවා කියලා හිතාගෙන කතා කරන්නේ නෑ. ඉතින් ඒ එතුමාගේ මේ කතා ශෛලියට මම කැමතියි. ඒක තමයි එතුමාට ප්‍රිය කරන්න හේතුවනේ. ඉතින් මමත් ගොඩක් වෙලාට පාර්ලිමේන්තුවේ හොඳ හයිය කටහඬ තියෙන කීප දෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. එක්කෙනෙක් තමයි විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන. මමගෙත් මටත් හොඳ හයිය කටක් තියෙනවා. එහෙම කීප දෙනෙක් ඉන්නවා ඉතින්. හැබැයි ඔබ වෙනද කියන්නේ විමල් වීරවංශට වගේම මටත් හැකර කටක් තියෙනවා කියන්නේ. මට හැකර කටකුත් තියෙනවා. බොහොම උස් හඬක් තියෙන කටකුත් තියෙනවා. ඒ කියන්නේ විමල් වීරවංශගේ හඬටත් ප්‍රියයිද ඔබ? ඒ කතා කරන්නේ නෑ. එතුමාගේ හඬට ප්‍රිය නෙමෙයි. එතුමාත් බොහොම වාග් ශෛලිය හයියෙන් කතා කරන කෙනෙක්. ඉතින් ඒ නිසා සමහරු බයයි අභියෝග කරන්න. ඉතින් මමත් ඒ අභියෝග බාර අරගෙන මම ඇමතිවරයෙක් විදිහට එතුමාට ඒ දවස්වල අභියෝග කරා. ඒ මම එතනින් ලොකු පණරයක් ලැබුවා. දූෂණ වංචා සම්බන්ධයෙන් ඔබ කතා කරන හින්දා හෙළිදරව්ව ඇතුලේ ඉන්න හින්දා ඔබ සතුටුද මේ හෙළිදරව් කරන කාරණා ඒ ආණ්ඩුවේ වුණත් මේ ආණ්ඩුවේ වුණත් ඒවා ඇත්තටම සිද්ධ වෙන හෙළිදරව් කිරීමද එහෙම නැත්නම් මොකක් හරි ගේම් එකකට අදාළව න්‍යාය පත්‍රයකට අදාළව තැන තැන සිද්ධ වෙන හෙළිදරව් කිරීමද නෑ මේ හෙළිදරව් කිරීමක් සමහර විට ඔප්පු කරගන්න බැරි වෙන්නත් පුළුවන් සාක්ෂි නොතිබෙන්නත් පුළුවන් නමුත් හෙළිදරව් කිරීම තුලින් ජනතාවට යම් කිසි තීන්දුවක් ගන්න පුළුවන් ඒගොල්ලන්ට යම් කිසි ජනතාව විසින්ම ඒ සම්බන්ධ නිගමනයක් ගන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඉතින් අපි කියන්නේ නැහැ හෙළිදරව් කරන හැම දෙයක්ම 100%ක්ම සත්‍ය වෙයි කියලා. නමුත් හෙළිදරව් කරන ඒ කාරණය තුලින් ජනතාව ඒ සම්බන්ධ අවධානය යොමු කරලා ජනතාවට යම් දෙයක් තීරණය කිරීමේ හැකියාව තියෙනවා. ඔබ 2017 ජනවාරි 26 වෙනිදා ප්‍රකාශයට පත් වෙන කතාවකට අදාළ කාරණයක් ගැන මම ඔබෙන් අහන්නේ. ඔබ එදා කියනවා මුදල් නැමැති රවි කරුණානායකට ආසියානු පැසිෆික් සම්මානය හොඳ මුදල් නැමැති විදිහට ලැබුණේ IMF එකට හොඳ යෝජනා ඉදිරිපත් කරපු නිසා කියලා. ඔබ කියනවා එහෙම. ඔව්. මගේ ප්‍රශ්නේ ටික බරපතල එකක් දැන්. ඔබ IMF ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තා සමීක්ෂණ වාර්තා ඒ ඔවුන්ගේ විවිධ ලිපි ලේඛන පරිශීලනය කරනවාද අධ්‍යයනය කරනවාද? දැන් 100%ක් නෙමෙයි යම් මට්ටමකට දැන් විශේෂයෙන්ම මුදල් ඇමති විදියට රවි කරුණාමැතිතුමා එතුමාගේ කාර්යභාරයේ ගොඩක් සුවිශේෂී ලක්ෂණ තිබුණා. විශේෂයෙන්ම අපේ රටේ තිබුණා එතුමා මුදල් ඇමති වෙනකොට බදු ලිපිගණු 107ක්. එතුමා මේ 107 බදු ලිපිගණු ප්‍රමාණය 114 දක්වා වැඩි කරගත්තා. හැබැයි රටක අපි දන්නවා ඍජු සහ වක්‍ර බදු වර්ග දෙකක් තියෙනවා. දැන් අද අපේ රටේ ඍජු බදු 180කුත් වක්‍ර බදු 120කුත් තමයි ගෙවන්නේ. හැබැයි අපිට මේක අඩුම ගානේ 60යි 40 සීමාවකටවත් දෙන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. අපි කියන්නේ බදු ලිපිගණුවක් ඕපන් කරපු පළියට විරුද්ධ කරපු පළියට ඒ සියලු දෙනා බදු ගෙවිය යුතුයි කියලා. නමුත් බදු ලිපිගණුවක් තිබීම හරි වැදගත්. රටක එක හොඳ ලක්ෂණයක් විශේෂයෙන්ම යුරෝපා දියුණු රටවල සෑම කෙනෙකුටම බදු අංකයක් තියෙනවා. ඉදිරියේදී මම හිතන්නේ අපේ රටෙත් ඒක ක්‍රියාත්මක කරන්න නියමිතයි. හැම කෙනෙකුටම බදු අංකයක් තියෙනවා. සමහරට ඩෙන්ටි කාඩ් නම්බර් එක බදු අංකයේ බවට පත් වෙයි. හෝ ඒකට තව මොකක් හරි අකුරක් ලකුණු එකතු කරලා බදු අංකයේ බවට පත් වෙයි. බදු අංකයක් තිබීම බදු ගෙවීමට හේතු නෙමෙයි. නමුත් ඒක යම්කිසි හොඳ ලක්ෂණයක් බදු ගෙවන රටක විශේෂයෙන් ඍජු බහ වක්‍ර බදු අතර තියෙන බරපතල පරතරය ආවම කර ගැනීමට. හැබැයි පවතින තත්ත්වයන් එක්ක ඔබ කියන කාරණේ න්‍යායිකව හොඳ වගේ පෙනුණත් දැන් පවතින තත්ත්වයන් ගත්තාම රාජ්‍ය නාස්තිය හොරකම දූෂණේ වංචාව අක්‍රමිකතා එදා මෙදා තුර එක විදිහටම සිද්ධ වෙමින් තියෙන බ අපිට පේනවා. නෑ ඒක වැරදි. ඔබ එහෙම හිතනවා? ඒක සම්පූර්ණ වැරදි. දැන් අපි කෙලිම ප්‍රශ්නයක් අහුවොත් එහෙම නෑ ඔබ මුදල් ඇමති ගැන කියපු නිසාම
දැන් මහබැඳුම් කර සිද්ධියට අදාළ ඔහුගේ හැසිරීම ඔහුට ඉදිරිව තිබෙන චෝදනා. ඔව්. ඒක ඔබ හිතන්නේ සුළු චෝදනා කියලා. නෑ මුදල් ඇමතිතුමාට ඇත්තටම මහබැංකු බැඳුම් කර සම්බන්ධව එතුමාට වගකීමක් නෑ. එතුමා නෙමේ මහබැංකුවට අදාළ ඇමතිවරයා ගරු අගමැතිතුමා. දැන් මුදල් ඇමතිතුමා මේ කොහෙවත් යන එකකට තමයි පැටවිලා තියෙන්නේ. දැන් එතුමා උදාහරණයක් ඉදිරියට කියනකොට ඔය වගේම සිද්ධියක් වුණා සරත් පොන්සේක මහත්තයා. සරත් පොන්සේක මහත්තයා හිරේ දැම්මේ සරත් පොන්සේක මහත්තයාගේ බෑනා හමුදාව සමග ගනුදෙනු කරලා තිබුණා. හරි? ටෙන්ඩර් කීපයක් අරන් තිබුණා. එතකොට බෑනාව සරත් පොන්සේක මහත්තයා හම්බෙලා දෙනවා ඔය කියන වාහනයේදී ඇමරිකාවේදී එක අවස්ථාවක්. මෙන්න මේ ඒ සම්බන්ධතාවය පෙන්නලා තමයි සරත් පොන්සේක මහත්තයා හිරේ දැම්මේ. දැන් මෙතන ඔබ හිතන්නේ ඒකද එකම චෝදනාව හුට ඉදිරිය තිබුණා. මම දන්න විදිහට ඒකත් එකක් තමයි. මම සම්පූර්ණ නඩු විස්තරය දන්නේ නැහැ. එතකොට රවි කරුණ මැතිතුමාගේ බැඳුම් කරේ සම්බන්ධයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ බැඳුම් කරේ ඇඟිල්ල දික් වෙන අර්ජුන ඇලෝසියස් මැතිතුමාගේ රවි කරුණ මැතිතුමාගේ පෞලියාගේ සම්බන්ධයක් විතරයි මෙතන තියෙන්නේ. නැතු බැඳුම් කරේට එතුමාගේ සම්බන්ධයක් නැහැ. මම දන්න විදිහට මම විශ්වාස කරන විදිහට. ඒ සම්බන්ධය පිට තමයි එතුමාට ඇඟිල්ල දික්ුනේ. නමුත් විශාල අල්ලසක් කරන් තියෙන බව පේනව නේද? නෑ ඒක අල්ලසක් විදිහට කියන්න බෑනේ. අපි දන්නවා රවි කරණගේ මැතිතුමාගේ දියණිය අර්ජුන රණසොයිස් මැතිතුමලා බොහොම කිට්ටු මිත්‍රයෝ. එතකොට මේ කියන නිවාසය කුලියට ගැනීමේදී මේ අතරමැදියෙක් වශයෙන් මෙයාව භාවිතා කරලා තියෙනවා. නමුත් ගෙදර මිලදී ගැනීම කරලා තියෙන රවි කරණ මැතිතුමා සෙලන් බැකුවෙන් ණයක් කරා මිලියන 165කට. මේ ලක්ෂ 11ක 12ක් වන මාසික කුලිය තමයි ගෙවීමේදී මේ අර්ජුන ඇලෝසියස් මහත්මයා අතරමැදියෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ලක්ෂ 11ක් මාසයකට මේ බඳුන් කරගෙන කතා කරන මේ පහුගිය කාලේ හොරකම් ගන්න කතන ලොකු මුදලක් නෙමෙයි මං හිතේ. හැබැයි මට අවාසනාවකට මම මේ වැඩසටහනේ ප්‍රසෙන්ටර් හින්දා ඉදිරිපත් කරන්න නිසා ඔබ සමග වාද කරන්න මට අයිතියක් නැහැ. හැබැයි මීට වැඩි බරපතල කාරණා ජනමාධ්‍ය හරහා එළිවෙලා තියෙනවා දැන් මේ වෙනකොට. නෑ මොකද්ද කාරණේ මට? ඒ කියන්නේ දැන් රවි කරුණානායක මුදල් අමාත්‍යවරයා මේ සිද්ධියට සම්බන්ධ වෙන ආකාරය ඔච්චර සරලද ඔබ හිතන්නේ? නෑ මේ සිද්ධියට කොතනින්ම බැඳුම් කර සිද්ධියට රවි කරුණා මැතිතුමාගේ සම්බන්ධයක් නෑ. ඒක පැහැදිලිවම මම කියනවා. ඔහුට මේ නිවාසය ලැබෙන්නේ ඇයි? ඔහුට මේ නිවාසයේ කුලියට මෙතුමා ඉන්නේ මාස 8කට. කුලියකට ඉන්නේ. මේ නිවස මිලදී ගැනීම කරේ රවි කරුණා මැතිතුමාගේ මුදල් වලින්. එතුමා හොඳ ව්‍යාපාරිකයෙක්. 1990 ගණන් වල ඉඳන් එතුමා ග්ලෝබල් ලොජිස්ටික් කියන සමාගම එතුමාගේ දැන් ඒක එතුමාගේ පෞලිය අයගේ ඉතින් හො එතුමාට මේ ලක්ෂ 11ක මාසික කුලියක් කියන එක මහ ගාණක් නෙමෙයි. හැබැයි මේ විදිහටම රාජපක්ෂ පාලනය තුල යම් යම් සිද්ධි වලට සම්බන්ධයත් හේතු කියනවනේ ওই විදිහටම. නෑ නෑ මේක පැහැදිලිවම හේතු කියන්න පුළුවන් ඕනකොට. නමුත් ඒක කිරලා මැල්ලා දාලා බලන්න ඕන මේ ඔළුවට මොකද්ද මේක ඇත්ත නැත්ද කියලා. මේ පරීක්ෂණ තාම වෙන්නේ නැස අපි අනාගතේට බාර දෙමු. ඒක රවි කරණා මැතිතුමාගේ ආර්ථිකයයි ඔය සමහර කතා කරන්නේ අතීත ආර්ථිකයත් එක්ක බලන්න ඕන ඒගොල්ලන්ගේ 1 බිලියන් ඔය එතුමාගේ පෞලියාගේ ව්‍යාපාරයේ මාසික ටර්න්ඕවර් එක. ඉතින් ලොකු ව්‍යාපාරයක් කරන කෙනෙක්. එතකොට ඔහුට ඉදිරිව විනිමය වංචා නඩුවක් තිබුණ බවත් ඔබ දන්නවා. එහෙම නඩුවක් තිබුණා නම් ඒකේ මම විස්තරාත්මකව දන්නේ නැහැ. ඒක නිදහස් වුණා කියලා මම දන්නවා. නමුත් ඒ සම්බන්ධ වැඩි විස්තරයක් මම දන්නේ නැහැ. ඔව් නිදොස් කොට නිදහස් වුණා කියලා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා. මම ඔබට වගකීමෙන් කියනවා එහෙම වුණේ නැහැ. මම ජනමාධ්‍ය කරුකයට ඔබ කියන්නේ. එය නැවත නඩු පැවරීම සඳහා අවස්ථාව දීලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට. ඒක තමයි ඇත්ත කතාව නැත්නම් ජනයා නොම ගැන නිසා. කොහොමත් මේ කතාව ටික බරපතල නිසා කෙටි විරාමයකට ගිහිලා නැවත අපි ඉන්සයිට් මැදිරියට එනවා. ඉන්සයිට් ඉරිදා රාත්‍රිය මේ ඉන්සයිට් මැදිරිය අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ එජාප්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් නිලන්ත බණ්ඩාර. නිලන්ත බණ්ඩාර නිලන්ත කැලපුත් තියෙනවා. හැබැයි නලින් බණ්ඩාර තමයි ජනප්‍රිය. ඔබ පසුපෙළ මන්ත්‍රීවරයෙක්ද? ඔව්. ඇයි පසුපෙළ මන්ත්‍රීවරයෙක් කියන්නේ පිහිටීම නෝනේද? නෑ පසුපෙළ මන්ත්‍රීවරයෙක් කියන්නේ දැන් විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයකදී තමයි ඔය පසුපෙළ කියන එක වැඩියෙන් කියවෙන්නේ. ඉදිරිපෙළ ඉන්නවා කැබිනට් ඇමතිවරු, ඊළඟට ඉන්නවා නියෝජ්‍ය රාජ්‍ය ඇමතිවරු, ඊට පස්සේ ඉන්නවා මන්ත්‍රීවරු. ඉතින් මන්ත්‍රීවරු ඉන්නේ පිටිපස්සේ. ඒතර පසුපෙළ මන්ත්‍රී. අපි කියන්නේ කැත එදුමක් නේද පසුපෙළ මන්ත්‍රීවරු. මගේ ප්‍රශ්නේ කැත නෑ ලොකු ප්‍රශ්නයක් අහන්න යන්නේ. පසුපෙළ මන්ත්‍රීවරු එකතු වෙලා ඊට නායකත්වය ඔබ දීලා හිටපු අධිකරණ ඇමතිවරයා විජේදාස රාජපක්ෂව තනතුරෙන් පහ කරන්න යම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක වුණානේ. ඔබ දැන් සතුටු දෙය ගැන දැන් ඔබ පිරිසක් ඔබ ඇතුළු පිරිසක් නේද මේකට නායකත්වය ගැන සංශෝධනයක් වෙන්න ඕන එකට නායකත්වය මන් දුන්නා කියන එකම වැරදි. අපි කණ්ඩායමක් විදිහට දැන් හිටියා. අපි ඒකේ ඒ ඒ ඒ සැටරේ ඉදිරිපෙළ හිටියා. නායකයත් නායකත්වයේ කිසිසත් එක ඉදිරිපෙළ හිටියා.
ඒත් ඒ අතර මේ ගැන සතුටුයි අපිට. දැන් ප්‍රශ්නේ බරපතලයි. අපි හිතමු විජේදාස රාජපක්ෂ හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ තත්ත්වය මොකක් වුණත් ඔහු හරි හෝ වැරදි පසුපෙළ මන්ත්‍රීවරු කණ්ඩායමක් ඉදිරිපත් කරනවා ජනාධිපතිවරයාට මොහුව මේ තනතුරින් ඉවත් කරන්න මේ හේතු මත කියලා. එතකොට දැන් ජනාධිපතිවරයා මේ තීන්දුව ගන්නවා. සිද්ධිය වෙන්නේ එහෙමයි. අපි ජනාධිපතිවරයාට නෙමෙයි අතරම මේක මේ ගැන සාකච්ඡා කරා ස්ථාන කීපයක. මුලින්ම අපි මන්ත්‍රීවරු 17ක් 18ක් විතර ගිහිල්ලා අගමැතිතුමාට මේ ගැන කතා කරා. ඊට පස්සේ අපි ඉල්ලා සිටි අපිට කණ්ඩායම රැස්වීමක් දෙන්න කියලා. ඊට පස්සේ අගමැතිතුමා කිව්වා ගිය මාසේ 17 වෙනිදා තිබුණ අපේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අපි සම්ප්‍රදායක් විදිහට සමහර අවස්ථාවල කෘත්‍යාධිකාරී මණ්ඩලයත් පාර්ලිමේන්තු කණ්ඩායමත් තීරණාත්මක අවස්ථාවල එකට කැඳවලා තියෙනවා. අගමැතිතුමා කිව්වා එහෙනම් අපි 17 වෙනිදා පාර්ලිමේන්තු කණ්ඩායමත් එකට කැඳවමු කියලා. ඊට පස්සේ 17 වෙනිදා කැඳවලා තිබුණා. මුලින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැඳවලා යම් යම් තීන්දුවකයක් අරගෙන මේ කාරණේ සම්බන්ධ නෙමෙයි පැය භාගය ඉඳලා පස්සේ මේ දෙකෝ එකට කැඳෙව්වා. ඉතින් එතනදී දැඩිව විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කරා පසුපෙළ මන්ත්‍රීවරු, කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු සියලු දෙනා. ප්‍රධාන මේ චෝදනා මොකක්ද ඔහුට තිබෙන? කාරණා දෙකක් තමයි මෙතන එතුමාට තිබුණු චෝදනා දෙක. මොකද එතුමා විශේෂයෙන් අර ඊට සති කිහිපයකට කලින් අජිත් පීපරණ ඇමතිතුමත් එක්ක යම් විවාදයකට පැටුණා. ඒ විවාදයේදී එතුමා පැහැදිලිවම කියලා කිව්ව කාරණයක් තමයි මේ අධිකරණ ක්‍රියා මාර්ගයන් වේගවත් කිරීමේ ක්‍රමවේදයක් නැහැ. එතුමා කිව්වේ යාට අධිකරණයට අත ගහන්න බෑ කියන එකට මුවා වෙලා එතුමා කිව්වා මේ යන ක්‍රමවේදයට තමයි යන්න වෙන්නේ කියලා. හැබැයි අපි මාස 60කින් අලුත් රටක් හදන ප්‍රතිපත්ති ප්‍රකාශයේම තියෙනවා මේ අධිකරණ තීර නඩු විභාග වේගවත් කිරීමට අවශ්‍ය පරිපාලන මේ තීන්දුව ගන්න ඒ කටයුතු කරනවා කියන පොරොන්දුව දීලා තිබුණා. ඉතින් එතුමාගේ ප්‍රකාශයෙන් අපිට පැහැදිලි වුණා එතුමාට මේ කටයුත්තට අධිකරණ ඇමතිවරයා විදියට මේ අනවශ්‍ය බලපෑමක් නෙමෙයි. අධිකරණ ඇමතිවරයා විදියට එතුමාගෙන් දෙන්න ඕන පිටු බලය. ඒක පරිපාලනයේ තීන්දුව තීරණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවට අඩුපාඩු ගන්න තියෙන නිලධාරීන් බඳවා ගැනීම වෙන්න පුළුවන්. ශේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අඩු නම් ඒ සම්බන්ධව ගන්න ඕන තීන්දුව තීරණය වෙන්න පුළුවන්. ඈ ඒ තියෙන මේ නීති රාමුව ඇතුලේ තියෙන එතුමාට ඇමතිවරයා විදියට කරන්න පුළුවන් කාර්යභාරය කරන පෙනුමක් තිබුණ නැහැ ප්‍රකාශතුලින්. ඒ නිසා අපිට තේරුණා මොකද අපි ජනවාරි 8 වෙනිදා බලයට ආවේ හුරු වල්ලන්න. කෙටිම්ම කියනනම් තව පොරොන්දු ගන්නවත් දුන්නට මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ හුරු වල්ලන්න. මේක තමයි කිව්වේ මිනිස්සු. අද අපි දැක්කනේ දළදා මාලිගාවට ගිහිල්ලා අපි අගමැතිතුමා රන් වෙන පිළිසකර කරනවා කියලා උපාසිකා මාතාවට කියනකොට කවුරුවත් සාදු සාදු කියලා කිව්වේ නැහැ. ඒ අගුව අගමැතිතුමා හොරු වල්ලන්න කිව්වා. ඒ කියන්නේ රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන දේ තමයි ජනවාරි 8 වෙනිදා වෙනසෙදි මේ පහුගිය කාලේ හොරකම් කරපු මේ මරකම් කරපු මිනී මරපු මාධ්‍යවේදීන් මරපු අතුරුදහන් කරපු මාධ්‍ය ආයතන ගිනි තියපු ඈ කෝටි ගණන් රාජ්‍ය ආයතන ලාභයට පත් කරපු අයට දඩුවම් ලැබෙන්න ඕන කියන මතය තමයි රටේ තිබුණේ. ඒ නිසා තමයි අර විදිහට මේ උපාසිකා මහතාව තොරවල්ලන්න කිව්වේ. ඒ ක්‍රියාදාමයට අධිකාර අපි දැන් ජනවාරි 8 වෙනිදා FCID දැම්ම නොයෙක් ක්‍රියාමාර්ග ගත්තා. මුලින් අපි FCID එකට බැන්නා. අපිත් කණ්ඩායම් රැස්වීම වල චෝදනා කරා මෙතනින් පරක්කු වෙනවා කියලා. ඔන්න ඊට පස්සේ එතන ක්‍රියාදාමය දැන් ෆයිල් 30යි 35යි 40යි 50යි විදිහට අන්තිමට 80 ගණන් කරනකම් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට. ඊට පස්සේ බලනකොට නීතිපති දෙපාර්තමේන්තුව හැමදාම අපි මේ වගේ මාධ්‍ය සාකච්ඡාවලට ඇවිල්ලා කියනවා එතනින් තාම මේ එළියට ඇවිල්ලා නැහැ මේ වගේ ප්‍රශ්න තියෙනවා පරිපාලන ගැටලු තියෙනවා වගේ එක අපිත් ගැලවෙනවා. ඊට පස්සේ අවුරුදු එකමාරක් ඉඳනකොට ඔබතුමාලා අපි රටේ සමස්ත ජනතාව සැක කරන්න ගත්තා ජනාධිපතිතුමා එකමැතිතුමයි මේව ප්‍රමාද කරනවා කියලා. මේ අවංකව කියන්නේ අපිත් සැක හිතුවා. ඔබතුමාලත් කතා වෙන්නේ නැති. රටේ ජනතාවත් කතා වුණා. මේගොල්ලෝ දෙන්න තමයි මේ 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 එක එක්කෙනාව රකින්නේ කියලා. ඉතින් අපි අභ්‍යන්තරයේ මේ ගැන සාකච්ඡා කරා. අවසාන වශයෙන් අපිට දැන් තේරුණා මේ අජිත් පීපර එකමැතිතුමත් එක්ක ගැටුමත් එක්ක මේක ප්‍රමාදය සිද්ධ වෙන්නේ අධිකරණ ඇමතිතුමාගේ තනින් තමයි මේකට අවශ්‍ය ගාමක බලය දෙන්නේ නැති කියන කාරණේ. ඒ නිසා තමයි අපි එතුමාට විරුද්ධව කටයුතු කරන්න එක කාරණයක්. ඒක අනෙත් එක තමයි කොළඹ හම්බන්තොට වරාය ව්‍යාපෘති සම්බන්ධව එතුමා කැබිනට් එකේ ගත්ත සාමූහික වගකීම් සාමූහික තීන්දුව කඩ කරමින්
එතුමා එළිය කරපු ප්‍රකාශය. ඒක බරපතල කාරණයක්. දෙ පළවෙනි කාරණේ නැවත ගියොත් ඔබට හිතෙන්නේ නැද්ද දැන් මේ වෙනකොට ඒකාබද්ධ විපක්ෂෙන් top 10 ලිපිගුණ වගේක් පාර දීලා තිනු. උන් කියන හැටියට ජනමාධ්‍ය හරහානේ මේ සම්දර්ශන හැමෝම දකින්න දෙතුන් පැත්තෙම. එතකොට මේ දැන් විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා මොකක් හරි විදිහකට මේව ඇදෑද හිටියනම් කියන විදිහට ඔව් කියලා ගත්තොත් ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරපු ආණ්ඩුවට විරුද්ධ ආණ්ඩුවේ ඉන්න අයට විරුද්ධ ඉදිරිපත් කරපු ලිපිගුණ ටිකත් පස්සට ගිහිල්ලා වෙන්න බැරිද එහෙම ගත්තොත්? නෑ 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 අපි කියන්නේ නෑ මේ ඒකාබද්ධේවද වර්තමාන ආණ්ඩුවේ ලිපිගුණද කියලා. අපි කියන්නේ සියලු ගොල්ලෝ ලිපිගුණ මේ දෙකට අමතරවත් තියෙනවා. දැන් අපේ රටේ සමස්ත මිනිමරුම් තියෙනවා මංගොල්ල කෑම ස්ත්‍රී දූෂණ ළමාපචාර තියෙනවානේ. මේ වගේ නඩුවක ඇවරේජ් එක නඩුවක් අවසන් වීමේ ඇවරේජ් එක අවුරුදු 10යි මාස 2ක්. අපි කියන්නේ මේ සමස්ත ක්‍රියාදාමය කියන්නේ මේ ආණ්ඩුවේ හොරකම් පහුගිය ආණ්ඩුවේ හොරකම් ගැන විතරක් නෙමෙයි. රටේ සමස්ත නීති පද්ධතියේ ඉඳන්ම මේ ප්‍රමාදය තියෙනවා. ඒ නිසා මේ top 10ද top 20ද top 81ද ඒව නෙමෙයි. සමස්ත රටේම නීති පද්ධතිය වේගවත් කරන්න අවශ්‍ය කටයුතු කරන්න ඕන කියන එකයි අපේ මතය. දැන් අපි එතනින් එක පියවරක් ඉස්සරහට ගියොත් නැවත පියවරක් පස්සට ගිහිල්ලා මම එන්නේ ඉස්සරහට IMF ගැන කතා කරා. ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු ඒකාබද්ධව ලංකාවේ ආර්ථිකය මෙහෙවන බව අවුරුදු 30ක විතර කාලයක් ඉතා පැහැදිලිව පේනවා. ආර්ථික ප්‍රතිසංස්කරණ සියල්ල යෝජනා කරන්නේ ඔවුන්නේ අති බහුතරයක් ලංකාවට හිතකර නොවන වගේ. ලංකාවේ මේක එක සමහරුන්ගේ විද්වත් වචන වලින් ගත්තොත් ඒක ඇත්තටම ආර්ථික ඝාතනයක්. අර ජනප්‍රිය ධාරාවේ හැකර කතා නෙවෙයි. බැලුවාම ලංකාවේ දේශීය ආර්ථිකයේ බිඳ වැටෙන යෝජනා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙනවා. ඔබ ඒ ගැන යම් අධ්‍යයනයක ඉන්නවාද? මොනවද වෙන්නේ කියලා? අපි IMF එක කියන හැමදේම කරන්න ඕන කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම මම විශ්වාස කරන්නේ නැහැ IMF එක යෝජනා කරන හැම දෙයක්ම අපේ රටේ ආර්ථිකය පස්සට අදින අපේ ආර්ථිකයට හානියක් කරන දේවල් කියලා. ඒ දෙකම මම ප්‍රතික්ෂේප කරනවා. අපි කියන්නේ අපිට ඕන දේවල්, අපිට හරි දේවල් IMF එක නෙමෙයි කවුරු හරි අපිට දෙනවා නම් හරි උපදේශයක්. ඒ හරි දේ ගන්න, වැරදි දේ උපදේශයක් දෙනවා, වැරදි දේ ඉවත් ගන්න. අපි කීයටවත් IMF එකේ පදයට නටන්න අපිට අවශ්‍ය නැහැ. නමුත් ඔබට අනු ඔවුන් දෙන හොඳ සහ නරක යෝජනා මොනවද? නැහැ, මට එකින් එක මේකද මේක කියලා කියන්න බෑ. නමුත් අපි දන්නවා අපේ රට අද තියෙන ආර්ථික තත්ත්වය මොකද්ද. ඒතර අපි අද තියෙන ආර්ථිකයෙන් කොහොමද ඉස්සරහට එන්නේ? අපි විශාල ණය උගුලක ණය බරක තියෙන්නේ. පහුගිය කාලේ විශේෂයෙන්ම රාජපක්ෂ පාලන යුගයේ එක සීමාවක් නැතුව ණය ගත්තා. ඒ වගේම ඒ ගත්තු ණයත් සමහර ඒවා අපිට උහුලන් නැති අධික පොලියට ගත්තු වාණිජ ණය. ඒ වගේම ගත්තු සමහර ව්‍යාපෘති රටට වැඩදායක ව්‍යාපෘති නෙමෙයි. අපි ණයක් ගන්නකොට අපි සාමාන්‍ය ගමක මුදලාලි කෙනෙක් හරි ගොවියෙක් හරි ව්‍යාපාරිකයෙක් හරි ණයක් ගන්නකොට බැංකුව බලනවානේ මේ ණය ගෙවීමේ හැකියාව. අපි ණයක් ගන්නකොට අපි බලනවානේ අපි ගෙදර මේ නිවාස ණයක් හරි ගන්නකොට අපි බලනවානේ අපිට මේක ණය ගෙවීමේ හැකියාව. ඉතින් ඒකත් එක තමයි අපි බලන්නේ. ඒ වගේ තමයි රටකටත්. ඉතින් එහෙම ණය ගෙවීමේ හැකියාවක් නැති ව්‍යාපෘති ගන්නාවක් ගත්තා. ඉතින් ඒ වගේ තීන්දුව තියෙන ගත්ත වෙන තමයි අද අපි මෙතෙන්ට වැටලා තියෙන්නේ. හැබැයි මේ ගෙවිගේ යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 ඉඳලා විශාල ණය ප්‍රමාණයක් අරන් තියෙනවා. ජනවාරි 8න් පස්සේ ණය අරන් තියෙනවා. දැන් ඒකත් කියන්න එපා. දැන් අපි ජනවාරි 8 වෙනිදා වෙනකන් රාජපක්ෂ පාලන කාලයේදී ගත්තු සමහර ව්‍යාපෘති ක්‍රියාත්මක කරපු සමහර ව්‍යාපෘති වල ණය ගෙවන්න පටන් ගත්තේ අර ග්‍රේස් පීරියඩ් එක ඉවරලා මේ අපේ කාලේ. උදාහරණයක් විදිහට 2009 නොරොච්චෝලේ බලාගාරයේ පළවෙනි අදියර ඉවර කරේ. හැබැයි 2014 දෙසැම්බර් මාසේ තමයි නොරොච්චෝලේ බලාගාරයේ පළවෙනි ණය වාරිකය ගෙවන්න පටන් ගත්තේ. එතකොට අපි මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු දෙකකට කලින් මේ චන්දර ගියේ. මොකද ණය ගෙවන කාලේ තමයි මේ 15න් පස්සේ තියෙක තියෙන්නේ. එතකොට අපිට ණයට ගෙවන්න අපි ගත්ත ගමන් ආණ්ඩුවකට ණය මොකද අපි රටක් විදියට අපි මේ 1948 ඉඳන්ම අපි කවදා ණය වාරිකය දවසක්වත් පරක්කු කරලා නැහැ. අපි විශ්වාසයේ ලෝකයේ තුන දින එක හරි වටිනව රටකට ඉස්සරහට. හැබැයි අපිට මහින්ද රාජපක්ෂ මහත්තයා ණය ගෙව්වේ අපිට ගෙවන්න බෑ කියලා අපිට ඒවා මගහරින්න බෑ. පරක්කු කරන්න බෑ. නොගෙවෙන්න බෑ. අපි ගත්තනම් ගත්තේ යම් කිසි මුදල් ප්‍රමාණයක් එතුමා ගත්ත ව්‍යාපෘති වල ණය ගෙවන්න තමයි. හැබැයි පරිපූර්ණක ඇස්තිමේන්තු දාලා සුඛෝභෝගී වාහන වේගින් මිලදී ගත්තේ ගැන ඔබ මොකද හිතන්නේ? මෙච්චර අමාරු වැඩක් ඉන්නවා නම් රට. නෑ නෑ මේක තනිකර මේ මාධ්‍ය තුලින් ගෙනිච්ච බොරු ප්‍රචාරයක්. දැන් ඔබතුමා ඕන්නම් එන්න පල්ලෙහාට මම පාවිච්චි කරන වාහනේ මොකද්ද කියලා. දැන් මේක මාධ්‍ය තුලින් පෙළලා තිනවා මේ පාර්ලිමේන්තු මන්දිරට අච්චරක් ගෙවනවා මෙච්චරක් ගෙවනවා වාහන දීලා තිනවා කියලා. එහෙම වාහන දීලා නැහැ.
මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව බලයට පත් වුණ ගමන් පර්මිට් එකකට අමතරව තවත් වාහනයක් දුන්නා. අපිට එහෙම ගෙවලා නැහැ. එතකොට එක එක අමාත්‍යාංශ වලට වාහන ගන්නවා. හැබැයි අපි දේශපාලන වාසිය වලින් තොර තීන්දුවක් ගත්තා. මොකද්ද? ඕනම අමාත්‍යාංශයකට වාහනයක් ගද්දී ඒ වාහනයට අදාළ බදු ප්‍රමාණයක් ගෙවලා තමයි ගන්න ඕනේ. ඩියුටි ෆ්‍රී නෙමෙයි. දැන් අපි කියමුකෝ අධිකරණ අමාත්‍යාංශයට ජිප් දෙකක් ගන්න ඕන කියලා. අධිකරණ ඇමතුමා වාහනයක් ගන්න ඕන කියලා. එතකොට අධිකරණ අමාත්‍යාංශයෙන් ගන්න ඕනේ ඩියුටි ෆ්‍රී අමවුන්ට් එකට නෙමෙයි. ඔය ජිප් එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 100ක ජිප් එක බදු මුදලත් එක්ක ලක්ෂ 350ක් වෙනවා. එතකොට ලක්ෂ 350ට තමයි ගන්න වෙන්නේ. හැබැයි ඉස්සර රාජපක්ෂ පාලනේ හොම නෙමෙයි උනේ. රාජපක්ෂ පාලන කාලයේදී අමාත්‍යාංශයකට ඕන වෙනකොට වාහනයක් ගන්න ඒගොල්ලෝ ගත්තේ ඩියුටි ෆ්‍රී අමවුන්ට් එකට. එතකොට පෙන්නුනේ පොඩි මුදලක්. ඒ කාලෙත් වාහන ගත්තා. හරි. මේ කාලෙත් වාහන ගත්ත අවශ්‍යතාවය මත. හැබැයි පෙන්නුනේ ලොකු මුදලක්. හැබැයි මේ මුදල් මේ කොහෙටවත් ගියේ නැහැ. ඒවත් ආවෙත් මේ මහා භාණ්ඩාගාරයට තමයි බදු මුදල් හරහා. ඇයි බදු ගෙවන්නේ නැවත ජනයාගේ මුදල් ආපහු? නෑ නෑ නෑ. ඒක උදව වරද ගත්තා. දැන් එතකොට රාජපක්ෂ පාලන කාලේ ගත්ත වාහන වලට මේක පැහැදිලි කරගන්න බදු වලින් තොර මිල තමයි මිලදී ගැනීම කරේ. රජයටම තමයි. හරි. අධිකරණ අමාත්‍යතුමාට ඒ දවස්වල වාහනයක් ගන්න ගියා නම් මිලියන 10යි. හැබැයි පැහැදිලි. දැන් ගන්නකොට මිලියන 350යි. මිලියන 35යි. හැබැයි මේ මිලියන වැඩිපුර මිලියන 25 යන්නේ මහා භාණ්ඩාගාරයට තමයි. මොකද අධිකරණ අමාත්‍යාංශයෙන් පරිපූර්ණ ගැස්තමෙන්තුවේ මුදල් වැයම් කරගෙන මිලදී ගත්තට පස්සේ ඒ යන වැඩිපුර මිලියන 25 ආපෝ භාණ්ඩාගාරයට. නේද මම ඔබට කිව්වේ ඒ ඒ ගෙවන බදු මුදලත් නැවත ජනයාගේ මුදල්නේ. නෑ ඒක තමයි රාජපක්ෂ පාලනේ. වෙනසක් විලා නෑනේ එතකොට. නෑ නෑ වෙනසක් නෑ. ඒක තමයි මම කියන්නේ. නමුත් අර මේ දැන් මේක මම රාක්ෂයේ බිල් එක පේන්නේ මේ අමවුන්ට් එකත් එක්කනේ. ආව පරිපූර්ණ ගැස්තමෙන්තුවක් අනුමත කරගන්නවා මිලියන 400කට 500කට. හැබැයි ඒකෙන් තියෙන 100ට 60ක් 70ම බදු. ෆීල් මාෂල් සරත් ෆොන්සේකාගේ වාහනේ කීයක් වෙන්නේ නැද්ද ඔබ හිතන්නේ? මම එහෙම වෙන වෙනම වාහන වල මිල දන්නේ නැහැ. ඔබ පාවිච්චි කරන වාහනේ මම දන්නවා. ඔව්. ඒකත් තියෙනවා. ෆීල් මාෂල් සරත් ෆොන්සේකා පාවිච්චි කරන වාහනේ ඔහුට අරන් දීපු වාහනේ මම නිය උදාහරණයක්. නෑ එතුමා කැබිනට් ඇමතිවරයෙක්. ඒ වගේම එතුමා හිටපු හමුදාපතිවරයා ෆීල් මාෂල් වරයා මේ රට නිදහස් කරපු නිසා. එතුමාට මේ මේ අපි මම යන වාහනේ ජාතියක වාහනය කියන්න බෑ. මම නම් කියන්නේ එතුමාට තාමත් තර්ජන තියෙන්න පුළුවන්. එතුමාට බුලට් ප්‍රූෆ් වෙහිකල් එකක් දෙනවා නම් මම ඒකටත් අත උස්සනවා. එතකොට නැවත බැලු බැලුවටම අර දූෂණ විරෝධී හඬ නගන නලින් බණ්ඩාර කියන මන්ත්‍රීවරයා ආපහු වත්මන් තත්ත්වයේ සියල්ල සාධාරණීකරණය කරන නෑ සාධාරණීකරණය කරනවා නෙමෙයි. සාධාරණීකරණ හැම දෙයක්ම සාපේක්ෂයි. මම කියන්නේ මේ හැම දෙයක්ම මේ 100%ක් හරි ගිහිල්ලා කියලා. දැන් වාහන කියන කාරණේදී අපි දන්නවා සමහර අමාත්‍යාංශවල මේ වාහන මූත් නොතිබුණු අමාත්‍යාංශ නෙමෙයිනේ. මේ වගේ වාහන තිබුණා. සමහර අමාත්‍යාංශවල පාවිච්චි කළ හැකි වාහන තිබියදී අලුතේ වාහන ගත්ත අවස්ථාව අපි දැකලා තියෙනවා. අපි මේ 100%ක් මම සාධාරණීකරණය නැත. තව අවුරුදු දෙක තුනක් පාවිච්චි කරන්න පුළුවන්කම තිබුණා. මොකද සමහරු හිතනවා සමහරුන්ට මේ නියාවක් තියෙනවා මේ කලින් ඇමතිතුමා ගිය වාහනේ මේකේ මම මොනාරට දැනන්නේ මම අලුත් එකක් ගන්නවා කියලා එහෙම මේනියා තියෙන මිනිස්සු ඉන්නවා. නැතුව නෙමෙයි. එහෙම නැතුව නෙමෙයි. 100%ක් මම හරි කියන්නේ නැහැ. හැබැයි ඊට අමතරව කලින් තිබුණු වාහන ටික පාවිච්චි කරමින් යන අපේ ඇමතිවරු ඕන තරම් ඉන්නවා. අපි ඇමතිවරු ගැන කතා කරමු මේ කෙටි විරාමයෙන් පස්සේ ඉන්සයිට් ඉරිදා රාත්‍රිය. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ පක්ෂ සීමාවෙන් එපිටට ගිහිල්ලා දියුණු සංවාදයක් මත ගොඩනගෙන්න ඕනේ නූතන දේශපාලන අවකාශයක්. ඒ තාමත් තිබෙන්නේ පරේෂණ මට්ටමක. හේතුව ඊට සමගාමීව ධනේශ්වරයේ වේගයෙන් වෙනස් වෙනවා. විද්‍යාව තාක්ෂණය ලෝකයේ අත්පත් කර ගනිමින් ඉන්නවා. මේ නිසාම අපිට ඉන්සයිට් මැදිරිය සිට ඉතාමත්ම විද්වත් ඉතාමත්ම සංකීර්ණ කතිකාවකට යන්න ඉතිහාසය විසින් බල කරනවා. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නලින් බණ්ඩාර. දිග නමක් තියෙන හින්දා නලින් නිලන්ත බණ්ඩාර විජේරත්න ජයමා හිටියාමිලාගේ දිගටම. ඔහු නියෝජනය කරන්නේ ජාපය ජනප්‍රිය වුණා. ඊළඟ ප්‍රශ්නයත් ටිකක් ජනප්‍රිය ප්‍රශ්නයක්. දැන් විශ්වාස භංග ගැන කියනකොටම යම් යම් අය අයින් වෙන තත්ත්වයක් පේනවා. එතකොට ඊළඟටත් ඒ වගේ කතා එමින් තියෙනවා. දැන් තිලක් මාරපණ කියන මේ ඒ සාධකයේ එක්තරා මොහොතක දැඩි කතා බහට ලක් වෙනවා. ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ඔහු තනතුරෙන් ඔහු ඉවත් වෙනවා, ඉල්ලාස් වෙනවා. නැවත ඔහු සේවයේ පිහිටුවනවා, අමාත්‍ය ධූරයේ පිහිටුවනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි නීතිමය වශයෙන්. මගේ යෝජනාව දැන් මේ සියල්ල තුල පේන්නේ එක්තරා
රංගනයක්ද දැන් දැන් අපිට පේනවා යම් ව්‍යාපෘති වගේක් බාර දීලා තිනවා රවි කරුණානායක අමාත්‍යවරයාට. ඒතර ඔබ කොහොමද මේ තත්ත්වය දකින්නේ? නෑ මේකයි දැන් කොටින්ම කියනවා නම් දැන් ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කරපු කෙනෙකුට මාස 6ක් හරි ඇමතිවරේ නැතුව ඉන්න සිදුවීමත් දඬුවමක්. එක්තරා වර්ගයකක් දඬුවමක්. දැන් තිලක් මාරපණ මන්තුමා වෙයි අයින් කරේ. තිලක් මාරපණ ඇමතිතුමා එවකට නීතිය සාමය ඇමතිවරයා. ඔව් ඉල්ලාස් වුණා. ඔව් ඉල්ලාස් කරනවා. ඉල්ලාස් වෙන්න හේතු උනේ එතුමා කරපු ප්‍රකාශයක් විතරයි. මෙන්න මේක යහපාලනයේ තියෙන වැදගත්කම. එතුමා මොකද කරපු ප්‍රකාශය? එතුමා නීතිය සාමය ඇමතිවරයා විදිහට ප්‍රකාශයක් කරා ඇවන්ගාඩ් නැව පොලිසියෙන් පරීක්ෂා කිරීම සහය අත්අඩංගුවට ගැනීම සම්බන්ධව එතුමා කිව්වා මේකත් අර මිලේනියම් සිටි සිදුවීමේදී මිලේනියම් සිටි සිද්ධිය ගැන පොලිසිය ලකුණු දාගන්න කෙරුවා වගේ වැඩක් කියලා. එතුමා නීතිය සාමය ඇමති පොලිසිය තියෙන එතුමාට යටත්ව ඉතින් එතුමාගේ ප්‍රකාශය මෙන්න මේ ඇවන්ගාඩ් සිදුවීමේදී කරන පරීක්ෂණ වලට යම්කිසි බාධාවක්. මොකද එතුමා නීතිය සාමය ඇමතිවරයා පොලිසිය දෙන එතුමා ගාව. ඉතින් අන්න ඒ ප්‍රකාශය තමයි එතුමාට මේ තනතුරෙන් ඉල්ලාස් වෙන්න හැදුණු වටපිටාවට හේතුණු කාරණය. ඉතින් මේක හොඳ දෙයක්. එතුමා වැරදිකරුවෙක් නෙමෙයි. එතුමා නමුත් යම්කිසි ඒ ප්‍රකාශය තුලින් එතුමා යට තියෙන අමාත්‍යංශයකට යම්කිසි බලපෑමක් වෙන ආකාරයට, එහෙම නැත්නම් මේ ඇවන්ගාඩ් සිද්ධියට යම්කිසි වාසියක් වෙන ආකාරයට කටයුතු කරනවා යයි කියන සැකය මත තමයි එතුමාට ඒ තනතුරෙන් අයින් වෙන්න හේතුණු කාරණය වුණේ. නැත්නම් එතුමා හොරකම් කරලවත් ඇවන්ගාඩ් එක මේ වගේ වාසි බෙදාගෙනවත් නෙමෙයි. එතුමා ඊට කලින් මේ සම්බන්ධව එතුමාගේ නීතිඥ කරෙන් කටයුතු කළා දුර. මෙන්න මේ ඒ ඇවන්ගාඩ් සිද්ධියට එතුමාගේ තියෙන අර කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් කියන්නේ ඒක එතුමා මේකේ වටපිටාව වාසි සහගත වෙන ආකාරයට කටයුතු කරයි කියන සැකේ මත තමයි එතුමාට එතනින් ඉල්ලාස් වෙන්න ඕනේ. ඉතින් ඒ තත්ත්වෙම නෙමෙයි විජේදාස රාජපක්ෂ හිටපු අධිකරණ අමාත්‍යවරයාටත් අදාළ වෙන්නේ. නෑ නෑ එතනින් එහා ගිය එකක්. එතනින් විජේදාස රාජපක්ෂ මහත්මයාගේ තිලක් පරපාල මහත්මයාගේ දෙක විශාල වෙනස්. විජේදාස මහත්මයාට චෝදනා දෙකක් තියෙනවා. හරි? එතුමා පැහැදිලිවම කියනවා මේ අධිකරණ පද්ධතිය වේගවත් කරන්න එතුමාට විදිහක් නෑ කියලා. කියන්නේ එතුමා පිළිගන්නවා. ඉතින් පිළිගන්නවා නම් නෑ ඔහු කියන්නේ අපේ දෙපාර්තමේන්තුවට මට අත දාන්න බෑ කියලා ඔහු කියනවා. ඔව් අපි අනිත් එක මෙහෙමයි. දැන් ඔය වගේ වටපිටාවක් තමයි තිලක් පරපාල මහත්තයාට හැදුනේ. එතුමා ඉල්ලාස් වුණා. ඉතින් ජේදාස රාජපක්ෂ මහත්තයාත් ඉල්ලාස් වුණා නම් කවුරුවත් කිව්වේ නැහැ නේ බුද්ධා ශාසන අමාත්‍යංශය ගැන එතුමාට චෝදනා තිබුණේ නැහැ නේ. එතුමත් ඉල්ලාස් වුණා නම් යම්කිසි කාලයකින් එතුමාට වෙනත් වගේ කිතු අමාත්‍යංශයක් බාර ගන්න තුනම මම එදා අපේ මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මම එතුමාට බොහොමකද අපි බොහොම කනිෂ්ඨ අය එතුමා බොහොම බුද්ධිමතෙක් මම කෝ ඔබතුමාගෙන් බැගෑපත්ව ඉල්ලන්නේ ඔබතුමා මේ අධිකරණ අමාත්‍යංශයෙන් ඉල්ලාස් වෙන්න. ඒ වගේම මම ගරු අගමැතිතුමාට කිව්වා ඔබතුමාගෙන් බැගෑපත්ව ඉල්ලනවා මෙතුමාට වගේ කිව්වා අමාත්‍යංශයක් දෙන්න කියලා. අපි එහෙමයි කිව්වේ. අපි එතුමා අමාත්‍යංශ කැබිනට් අමාත්‍යකමෙන් අයින් කරන්න අපිට මොනවත් තිබුණේ නැහැ. අපි කිව්වේ මේ නිශ්චිත අමාත්‍යංශය සම්බන්ධව අපිට ප්‍රශ්න තිබුණේ. ඒ වගේම එතුමා මේ තිලක් මාරපණ මහත්මයාගේ විදිහට කටයුතු කරුවා නම් එතුමාට ඉල්ලාස් වෙලා මේ තිලක් මාරපණ මහත්තයත් ඒ වටපිටාව අනුව තමයි ඉල්ලාස්සුනේ. එතුමාට ඔබ තිලක් මාරපණ ගැන කියපු නිසාම දැන් ඔබ වචනය පාවිච්චි කර යෙදුමක් මේ කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් කියලා. ඒ කියන්නේ එතකොට ඒ අර්ථයෙන් ගත්තොත් එහෙම තිලක් මාරපණ හිටපු අමාත්‍යවරයා දැන් වර්තමාන අමාත්‍යවරයා ඔහුට එහෙම එකක් නැහැ කියලා කොහොමද දැන් ඔබ හිතන්නේ? ඇවන්ගාඩ් සිද්ධි සම්බන්ධයෙන් ඔහුගේ මොකක් හරි පුද්ගලික සම්බන්ධයක් ඌමනාවක් තිබුණාද? දැන් එතුමා දරන්නේ විදේශ කටයුතු අමාත්‍යංශය. ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ වෙන්නේ පොලිසිය එක්ක අධිකරණ අමාත්‍යංශය. ඒක තමයි අධික ඇවන්ගාඩ් එකට නඩුවක් තියෙනවා. එතකොට ඒ අදාළ අමාත්‍යංශයක නෙමෙයිද එතුමා කටයුතු කරන විදේශ කටයුතු අමාත්‍යංශය. ඒක කාට හරි හොරකම් දූෂණ වංචාවල සම්බන්ධ වෙලා ඒ අමාත්‍යංශික අයින් වෙලා පාඩු ඉන්න පුළුවන්ද? නෑ හොරකම් දූෂණයක් නෑ මෙතන. තිලක් වරපණ මහත්තයා හොරකම් දූෂණ කරලත් නෑ. විජේදාස රාජපක්ෂ කියන කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් කියලා මොකක් හරි එතන තියෙනවාද කියලා සැකය මත. ඒ කියන්නේ මෙහෙම සැකේ පහ වෙන්න හේතුවක් නැහැ නේද? ඒක තමයි සැකේ මත තමයි එතුමා එතනින් ඉවත් කරන්නේ. ඒ කියන්නේ ඉදිරි කටයුතු වලට, ඉදිරි පරීක්ෂණ කටයුතු වලට, ඉදිරි නඩු කටයුතු වලට ඒ එතුමා දැන් දක්වන මේ විශේෂත්වය ප්‍රයෝජනට ගනී කියන සැකේ මත තමයි අයින් කරන්නේ. ඔබත් කතා කරන්න කප්පරක් දේවල් තියෙනවා. වේගින් කාලය යන හින්දා මම ඉතා වැදගත් ප්‍රශ්නයක් ඔබෙන් අහනවා. ඔබ 2017 ජනවාරි 5 මම මේ ඉදිරිපත් කරන අද දෙරණ ප්‍රවෘත්තියකට අදාළ කාරණයක්. ඔබ කියනවා සංවර්ධන විශේෂ විධිවිධාන පනත සංවර්ධනයට අවශ්‍යම පනතක් කියලා දා කියනවා.
සහඔබ කියන මේන් සුපිරි අමාත්‍යවරු හැදෙන්නේ මේක අත්‍යවශ්‍ය පනතක් කියලා කියන. ඒ පනත පිළිබඳ දැන් කතාව පැත්තකට ගිහිල්ලා ඔබ මේ පනත කියෙව්වද සම්පූර්ණයෙන්ම? මම ඒ වෙලාවේ අධ්‍යයනය කරා. දැන් මට මේ සියලු දේවල් දැන් අද මතක නැහැ. මම එදා ඔය අධ්‍යයනය කළා තමයි කතා කරේ. මොකද අපි දන්නවා මහවැලිය හැදුවේ කොහොමද කියලා. මහවැලි අධිකාරී පනත තමයි මහවැලිය අවුරුදු 6කින් අවුරුදු 30කින් ඉවර කරන්න සැලසුම් කරපු මහවැලිය අවුරුදු 6කින් ඉවර කරන්න හේතු වුණු ඒ අදෘශ්‍යමාන බලවේගයේ එක් කොටස්කරුවෙක් තමයි මහවැලි අධිකාරී පනත. ඉඩම් අක්කර 23000ක් අත්පත් කරගෙන මේක වේගවත් කරන්න අවශ්‍ය යාන්ත්‍රණය හැදුවේ එතන. එතකොට අපේ රටට දෙවන්ත ආයෝජන කලාප ආපු කටුනායක බියගම කොග්ගල මේ ආයෝජන කලාප ගෙනාවේ මට මතක නැහැ පනතේ නම. ඒ පනත තමයි එතන ඒකේ කරපු විශ්වකර්ම වැඩේ කරපු ඒ පනත. ඉතින් ඒ වගේ අපේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න නම් මේ නීති රීති වටපිටාව තියෙන්න ඕන. අද BIO එකට ගියාම ආයෝජකයෙක් මාස 6ක් 7ක් රැස්තියදු වෙනවා නම් මේ අවශ්‍ය අප්‍රෝල්ස් ටික ගන්න එහෙම රැස්තියදු වෙන්නේ ආයෝජකයෝ ඉන්න රට වෙන රටවල ඕන තරම් තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය වටපිටාව හදන්න තමයි මේ විශේෂ ආර්ථික විශ්වවිද්‍යාල පනතේ තියෙන වැදගත්කම. මේ පනතට අනුව සියලු බලතල කේන්ද්‍රගත වෙනවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට. දැන් මෙහෙම තමයි. එතකොට මොකද වෙන්නේ? කේන්ද්‍රගත වෙන්න ඕනද කොහේ හරි තැනක් තියෙනවනේ කොහේ හරි. නෑ පුද්ගල දෙන්නෙක් මත පැහැදිලි. ඒක මම හරියට මතක නෑ. නමුත් එතන කමිටුවක් තියෙනවා. මම පුද්ගලව දෙන්නෙක් කියන කාරණාව ලොකු දෙයක්නේ. ඒ කමිටුවකින් තමයි කටයුතු වේගවත් වෙන්නේ. මේක මේ සුපිරි ඇමතිවරයෙක් හදන්න හදපු පනතක් නෙමෙයි. දැන් මිනිහෙකුට කියන්න පුළුවන් මේ රනිල් උයි එමෙ නැත්තම් මලික් ඇමතිතුමයි සුපර්මෑන්ලා කරන්න තමයි මේ පනත ගැල දෙන්නේ. මේ අයගේ ක්‍රියාධාර්මයේ දාමේනේ වැදගත් වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුම අපි දන්නවා ඔය වගේ දේශපාලඥයෙක්ද කියලා. මලික් සමරවික්‍රම මැතිතුමා කියන්නේ ව්‍යාපාර කරලා එතුමා හැමදාම කියන්නේ මම ගෙදර හිටියා නම් මට මෙච්චර ආදායමක් ගන්න පුළුවන් අද ඒ සියරම නතර වෙලා දිනේ කියලා. හැබැයි මහ බැංකු බැඳුම් කර සිද්ධියට මේ නම් දෙකම ගෑවෙනවා. ඒවා ඉතින් ගෑවෙනවා ගෑවෙන්නේ තරු ගෑවෙනවා උනාට ඇත්ත නෙමෙයිනේ. මලික් සමරවික්‍රම මැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් හොරගම් කරන්න ඕන නෙමෙයි. ඒගොල්ලෝ තමන්ගේ දේපොළ ඕනතරම් තියෙද්දි මේ දේශපාලනයට ඇවිල්ලා දේපළ නැති කරගත්තු කට්ටිය. අනිත් පැත්තේත් කියන්නේ මේකමනේ. කවුද කියන්නේ? මට කියන්නකෝ ඒ නම. කියන්නේ දැන් රාජපක්ෂ පාලනයට සම්බන්ධය. හැමෝම කියන්නේ දැන් උදාහරණ. නෑ මට කියන්න ඔබතුමා නමක් කියන්න මම ඒතකොට එයාලා අතීත මේ අතීත කියන්න. මට කියන්න. ඒතකොට අපිට වෙලා මදි වෙනවා. මට ඔබේ රාජපක්ෂ මැතිතුමාව ගන්නකෝ එතුමාගේ එතුමාලා මේ ව්‍යාපාර කරලා තියෙනවා. එතුමාලාගේ අර පරණ ෆොටෝ එකක් පෙන්නනවා. මට පොඩි TV එකක් ළඟ ඉන්නවා. රාජපක්ෂ නෝනායි ළමයි ටිකයි. අර මේ මකුණු කාපු පුටුවක් ළඟ ඉදිකට. ඉතින් එහෙමයි තමයි අද කෝටිපති වෙලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාලා පාරම්පරිකව දැන් මගේ උඩුබද්දාවේ මගේ ගමේ දින අක්කර 50ද 100ද ඒවා පාරම්පරික ඉඩම්. එතුමාලට මේ සල්ලි හම්බ කරගන්න උවමනාවක් තියෙනා නෙමෙයි රට රට කරන්න ඕනේ. දැන් මලික් සමරවික්‍රම මැතිතුමාගේ ව්‍යාපාර ගත්තොත් එතුමා ව්‍යාපාර ගණනාවක් එයාගේ කර්මාන්ත නියම මොකද ඇඳගලුම් කර්මාන්ත ශාලා තියෙනවා 7-8ක්. මම කුරුණෑගලත් එකක් තියෙනවා. ගලගෙදරක් තියෙනවා. ඉස්සර මේ කොයිද මේ 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 කන්තලෙත් තිබුණා. ඒ ව්‍යාපාර කරගෙන ඉඳලා තමයි එතුමාලාද මේ මේ රට රට කරන්න වෙලා තියෙන්නේ. දෙපැත්තෙම දේශපාලන නියෝජිතයන් ඔහොම කියනවා. අනිත් පැත්තේ කට්ටිය ඇඟිලි දික් කරලා කියන ඕක ඔහොම නෙමෙයි කියලා අපි ඊගෙන කතා කරමු. ඔය කියන සිල්ලර කඩයක්වත් කරපුවා නෙමෙයි. දැන් නැවත මේ පනතට මං හැරුණොත් ඔබ අවධානය යොමු කරුවොත් මේ 53 වෙනි කොටසේ අර්ථ නිරූපණයක් තිබෙනවා. අමාත්‍යවරයා සහ අමාත්‍යවරයා කියන්නේ කවුද? ඊට අතිරේකව ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ විශේෂ භාර අමාත්‍යවරයා කියන්නේ කවුද කියලා පැහැදිලි කරලා කියනවා මේකේ. මං නැවත ඔබෙන් අහන්නේ කැබිනට් මණ්ඩලයෙන් ගිලිහිලා සියලු අමාත්‍යංශවලුත් ගිලිහිලා මේක ක්‍රියාත්මක තලයට ආවොත් පුද්ගලෝ දෙන්නෙක් පැත්තේ ලංකාවේම සංවර්ධනයේ පිළිබඳ කතිකාවන් ගොඩනැගෙන්න වෙනවා. නෑ ඔක පුද්ගලයෝ නෙමෙයි ඔය තනතුර. දැන් ඔතන මලික් සමරවික්‍රම මැතිතුමා වෙනුවට සරත් අම්නුගම මැතිතුමා හිටියොත් ඒක එතුමාගේ. ඊට පස්සේ ඊළඟට කවදා හරි මේ රාණ්ඩුව පෙරෙයිලා අහවල් ඇමතිවරයා හිටියොත් එතුමාට. ඉතින් ඒ නිසා ඒක මේ පුද්ගලයෝගේ නමක් හා සම්බන්ධ වෙනකන නෙමෙයි. ඊ අදාළ තනතුරට තමයි යම්කිසි බලයක් හම්බෙනවා නම් හම්බෙන්නේ. හැබැයි බලය අපි දන්නවනේ මේ 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 පාවිච්චි කරන අය පුද්ගලයා මත යම් යම් වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් මේ ඔබතුමාලා ඔය පනතත් එක්ක මම එකයි කිව්වේ මහවැලි සංවර්ධන මහවැලි අධිකාරී පනතත් කොළඹ ආර්ථික මම කොළඹ විශේෂ ආර්ථික පනතත් බලන්න. ඒ වගේ තමයි මේ රට මෙතෙන්ට මේ දක්වා ගෙනල්ලා තියෙන්නේ. මේකත් මේ 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 බිල්ලන්ට බය වෙනවා වගේ අපි මේ මේ කෑ ගහලා වැඩක් නැහැ. මේවා නැතුව අපිට යන්න බෑ. අද බංග්ලාදේශයට ගිහිල්ලා වියට්නාමයට ගිහිල්ලා ආයෝජකෙක් සතියෙන් තමන්ගේ කටයුතු ටික කරගන්නවා. අපේ මාස ගණන් රැස්තිය දෙනවා BIO එකේ. ඒවා වේගවත් කරන්නයි මේ නැතුව මේ සුපර්මෑන් ලා කරන්න නෙමෙයි මේ ගැන තියෙන්නේ. විශේෂ පනත් කෙටුම්පතත් සමාන නැහැ. අවාසනාවකට මට ඔබත් එක්ක මේ මොහොතේ තර්ක කරන්න බෑ. මම වැඩසටහන ඉදිරිපත් කරන්න නිසා අපි ඒක අනාගතයට බාර දෙමු. ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් ඔබෙන් අහනවා.
මේ ප්‍රශ්නය හැබැයි ඔබට කේන්තියන විදිී ප්‍රශ්නයක්ද දන්න එහම කේන්තියනක නැම ඔබ ඊර එල්වෙනකම්ම මේ නිදිමරලා කැසිරම ගහල දර් වීරවංස මහත්තයා මට බයි මගේ කටවහන්ඩ භාවිතා කරපු මඩක් එතුමාට මගේ කටවහන්න වෙන ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ නිසා එතුමා ඔය පාර්ලිමේන්තුවේ කියපු කතාවක් ඔබතුමා හැබැයි ඔබ ඊට පස්සේ ජනප්‍රිය රූපහයි නාලිකාවකද කියනවා ඔව් මම යනවා මයි කාර් මයි පෙට්‍රල් මම ගියා මම ගිහිල්ලා තියෙනවා කියලා කිව්වේ. මයි කාර් මයි පෙට්‍රල් මම නෑ මම කිව්වේ ගිහිල්ලා තියෙනවා කියලා. මොකද මම ඉස්සර මේ 2010 කලින් මම ව්‍යාපාරිකෙක් ඉදිරිගිරිම් සේසරි මම වැඩිපුරම කටයුතු කරේ චීන ජාතිකයොත් එක්ක ජපන් ජාතිකයොත් එක්ක. ඉතින් මම ඒ කාලේ ඔය කට්ටියත් එක්ක ගිහිලා තිනවා යන එකයි. දැන් ඔය වීරවංශ මහත්තයා කියන්නේ මම ඊරෑ ගියා කියලා මම කටවහන්න ඇද්දු ඊර ඒ කියපු දවසේ මම හිටියේ ජනපතිතුමත් එක්ක දහනක අපි සාකච්ඡාවක. ඉතින් එතුමා අර ඡායාරූප වගේක් පෙන්නනවා කිව්වේ ඇත්ත නෙමෙයි. ඒව ඉතින් බොරු. ඉතින් ඔය අපේ කටවහන්න රේ කිව්වෙත් එතුමාට ඕන නම් පෙන්නන්න කිව්වා. මම ඒකයි කිව්වේ මට බොරු. හංගන්න දෙයක් නැහැ. මම කිව්වේ ඒකයි මම ගිහිලා තිනවා තියෙදි කියලා. අනිත් එක දැන් වීරවංශ මහත්තයලා හොරගම් කරලා මාලිග හදපු අය. මම 2010 දේශපාලනයට එනකොට මට ගෙවල් තුනක් තිබුණා. ඔබ අර පාර්ලිමේන්තුව වගේ මේ ටෝන් එකත් උඩට ගිහිල්ලා හයියෙන් කතා කරන හින්දා අතිශය තීරණාත්මක ප්‍රශ්නයක් ඔබෙන් අහනවා. මම මගහැරෙන්න ඉඩකඩ වැඩි හින්දා මේ මොහොතේ ජෙනරාල් ජගත් ජයසූරියට රාජ්‍ය නවන ආයතන කණ්ඩායමක් බ්‍රසීලය කේන්ද්‍රගත කරගෙන, ඒ කියන්නේ දකුණු ඇමරිකාව තමයි ඔවුන්ගේ මේ තෝතැන්න බවට පත් වෙලා තියෙන්නේ. මේ යුද අපරාධ සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරලා තියෙනවා. නඩු කීපයක් ගොනු කරන්න උන් හදනවා. මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මොකද්ද? පැහැදිලිවම අපේ නව අධිකරණ ඇමැතිතුමියත් කිව්වා කිසිදු රටේ ඉන්න මේ අපේ රණවීරුවෙක් ජාත්‍යන්තර අධිකරණයකට හෝ වෙනත් අධිකරණයකට ගිහිල්ලා මේ දංගෙඩියට යවන්න අපි රජයක් විදියට අවස්ථාව දෙන්නේ නැහැ කියන කාරණේ. දැන් ඔය ජගත් ජයසූරිය ඇමැතිතුමා සම්බන්ධව තියෙන කාරණේ පුළුල්ව මම දන්නේ නැහැ. නමුත් මම දන්නවා එහෙම කාරණයක් තියෙනවා. නමුත් රජයක් විදියට අපි පැහැදිලිවම දරන මතය තමයි ඒක. ඇමැතිතුමත් දරනවා, ජනාධිපතිතුමත් දරනවා, අපේ අධිකරණ ඇමැතිතුමියත් පැහැදිලිවම කිව්වා අපි කාටවත් අපේ රණවීරෝ දංගෙඩියට යවන්නේ නැහැ. අපේ රණවීරෝගේ මේ රණවීරෝ කියන ලේබල් එකට මුවා වෙලා මිනි මරලා තියෙනවා නම්, මංකොල්ල කාලා තියෙනවා නම්, වෙනත් දූෂණ චෝදනා තියෙනවා නම් ඉතින් ඒවා මේකට අදාළ නැහැ. හැබැයි මේ ප්‍රශ්නේ ටිකක් වෙන එකක්. දැන් මේ තියෙන යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදයේදී යුද අපරාධ සිද්ධ වුණාය කියන පදන මත දෙමළ ඩයස්පෝරාවේ උදව් මත රාජනුන ආයතන කණ්ඩායමක් කරන වැඩක්. බ්‍රසීලිය, කොලොම්බියාව, පේරු, චිලි, ආජෙන්ටිනා වගේ රටවල් අවට තමයි මේ ක්‍රියාන්විතය දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒතර පහුවෙනි මේ පහුවෙනි ගෙවි ගිය 28 වෙනිදා අගෝස්තු මාසේ පළවෙනි නඩුව උන් ගොනු කරලා තියෙනවා. මේකට බරපතල තත්වයක්. එතකොට ඒ සංවිධානයේ නම ITJP International Truth and Justice Project එක ව්‍යාපෘතියක් හැටියට යන්නේ. මීට වැඩිය බරපතල අවධානයක් යොමු වෙන්න ඕනේ නැද්ද මේ වගේ තත්වයක් යටතේ? නෑ, පැහැදිලිවම අපි ඔබතුමාට දන්නවා ජනවාරි 8 වෙනිදා බලයට එන්න කලින් මේ රටට තිබුණේ විශාල ජාත්‍යන්තර අවධානමක්. ජිනීවායකේ වේවා, අනිත් ආයතනවල වේවා, අපිට විරුද්ධ මානවිකම් කොමිෂන්වල අපේ රටේ නායකින්ට, හමුදා නායකින්ට විශාල චෝදනා එල්ල වෙලා තිබුණා. අපිව කොටිම කිව්වේ විදුලි පුටුව ගැන දස්වල කතා කරේ. දැන් කාටවත් මතක නැහැනේ. ඒ දස්වල කතා කරේ විදුලි පුටුව ගැන. ඒ විදුලි පුටුවෙන් අපි ගලව ගත්තා කියලා අපි පැහැදිලිවම කියන්න පුළුවන් අපේ දේශපාලඥ නායකයෝ, හමුදා නායකයෝ. ඉතින් දැන් ওই කියන කාරණේදී අපි කොහොමත් ඉන්නේ අපේ රණවිරුවෝගේ පැත්තේ, අපේ රට පැත්තේ. ඒක මෛත්‍රීපාල සිරිසේනමැතිතුමත්, රණවිරු කිසිමැතිතුමත් අපේ සියලුම කැබිනට් එකේ අපි බහුතරයෙන් ඉන්නේ. හැබැයි දැන්ටමත් යම් ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ මේ සම්බන්ධයෙන් මං හිතන රජය පැත්තෙන්. නෑ, ඒක තමයි මට ඒකේ විස්තරාත්මකව කියන්න බෑ. ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැන කොහොමත් බය වෙන්න එපා. අපි ඉන්නේ රට පැත්තේ, රණවීරෝ පැත්තේ ඉන්නේ. පසුපෙළ වුණත්, පසුපෙළ ඉදිරිපෙළ ඔබ පැමිණීම සියලු දෙනා ගෞරවයක්. බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දීම. ඔබගේ රැඩිකල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පසුපෙළ සිට දෙරණ ඉන්සයිට් මැදිරියට පැමිණීම. නැවත ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉන්සයිට් ඔබට ජය.